සුබ දවසක් ඒවා කියලා සියලු දෙනාට ප්‍රාර්ථනා කරන අදවසේදීත් අපි සේදමාවත් තුළ බොහෝ දේවල් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. කෙනෙක් දෙපාරක් විතර හැරලා බලන විදිහේ මුහුණක් තිබෙනවා නම් අපිට කියන්නේ සම්මන් පැහැති සමක් තිබෙනවා නම් කොච්චර අගනේද. ඒ නිසාම තමයි සම්බන්ධව කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පරිපූර්ණ පෝෂණ සත්කාරයක් තිබ්බොත් තමයි ඒ කාර්ය ඉටු කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ නිසාම තමයි බයෝවීටා සම්බන්ධව කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිර්දේශ කරන්නේ බොහෝ විට වෛද්‍ය ශේෂයට සම්බන්ධයි. ඒ නිසාම අපි ඒ ශේෂයට සම්බන්ධ දෙනෙක්ව අද දවසේදී මැදිරියට කැඳවා ගත්තා. ඇය වෛද්‍ය සජානි පෙරේරා. සුබ දවසක් ඔබට. සුබ දවසක් තිස්සන්. ඒ වගේම තමයි මේ වෛද්‍ය ශිෂ්‍ය සජානා වණික සූරි අපිත් එක්ක. සුබ දවසක් ඔබට. සුබ දවසක්. දැන් ඇත්තටම මේ මුලින්ම වෛද්‍යමිකෙන් අපි මේ කාරණාව ආරම්භ කරමු. දැන් සම පැහැපත් කරගන්නට බොහෝ විට ආලේප තිබෙනවානේ. හැබැයි මේ බයෝවීටා සාර්ථක ක්‍රමයක් කියලා හැමෝම කියනවා. ඇයි එහෙම කියන්නේ හේතුව? සාර්ථක ක්‍රමයක් කියලා ඇත්තටම ડોක්ටර් කෙනෙක් විදිහට මම කියන්නේ තිස්සංක මොකද දැන් ආලේපන ඇතරම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේ වගේ පෝෂණ අතිරේකයක් ගත්තාම සමකට එහෙම නැත්නම් අපි කියමු ආලේපනයක් වෙන්නේ සමකට විතරයි. නමුත් මේ වගේ පෝෂණ අතිරේකයක් ගත්තාම ඒක මුළු ශරීරයටම. ඒ කියන්නේ සමට විතරක් නෙමෙයි කොණ්ඩෙට නියපුතු වලට කාන්තිමත් තිදුල නැස් දෙකකට ඒ වගේම තමයි ඒ කියන්නේ අභ්‍යන්තරයේ තමන්ගේ තියෙන ශරීර සෞඛ්‍යයට ඒක බලපානවා. ඒ එක් කාරණයක්. අනිත් කාරණය තමයි දැන් සුදු වෙන්න කියලා කෙනෙක් අපි හීට්මන්ස් ලස්සන කොණ්ඩයක් තියෙන නමුත් ඒ කියන්නේ යට කරෙන්න ඕන ලස්සන සමක් ලබා ගන්න කියලා ඒ සමකට එතකොට යා ගාන තැනට විතර ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඉතින් මම මුණත් ඇත්තටම ක්‍රීම් පාවිච්චි කරලා තියෙනවා. ක්‍රීම් ගානේ මූණට විතරයි. ඒතරු මූණ විතරක් සුදේ අතපය කළු වෙනවා. මොකද කොහොමද අපි අත දිගට මැදගෙන යන්නෙත් නැව රශ්මියෙන් බේරෙන්නේ කියලා ඒක කාරණාවක්. ඒ වගේ අනිත් කාරණාවක් තමයි ඇත්තටම සමෙහි මාස 3-4කට සැරයක් මේ අපි මේ උඩම තියෙන ලේයකට කියන හයිපර්කෙරටිනයිස්ඩ් ලේයර් කියලා. ඒක ඇත්තම පණ නැති සෛල තියෙන. ඒක මාස 3-4කට සැරයක් හැලෙනවා. සත්තු තරහම හලනවා වගේ ඇත්තටම අපිට හලනවා. ඉතින් ආලේපනයක් උඩින් ගෑවහම කෙනෙක් දැන් එයාර ලස්සනට ඔක ආලේප කරලා හොඳ සමක් හදාගත්තාම ඔන්නේ හැම හැරිලා ගිහිල්ලා අලුත් සමක් එනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට පෝෂණයෙන් පරිපූර්ණ වෙච්ච නැති සමක්. එතකොට ඒ අතින් බැලුවහම පෝෂණ අතිරේකයක් අභ්‍යන්තර ගැනීමෙන් ඒක දිගු කාලීනව මුළු ශරීරයේතම ඒ කියන්නේ මූණේ ඉඳන් දෙපතුල දක්වා තියෙන සමටත් කොණ්ඩෙට ඒ වගේම නියපුතු වලට හොඳ ආකාරයෙන් බලපාලා ඉතින් කියන්නේ හොඳ ශරීර සෞඛ්‍යකින් සම්පන්න ලස්සනක් ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හොඳ පෝෂණයක් ලබා ගැනීමේ හැකියාව තියෙන නිසා තමයි බයෝවීටා සම්බන්ධව කතා බහ කරන්නේ. අපි ඔබව දන්නේ රංගන ශිල්පිනියක් විදියට. දැන් අපි ඔබව හඳුන්වන්නේ වෛද්‍ය ශිෂ්‍යාවක් විදියට. ඒ නිසාමද ඔබේ දැනුම පුළුල් වෙලා තිබෙන නිසාමද මේ බයෝවීටා තෝරගන්නේ ඔබ? ඔය හේතු දෙකම බලපානවා. මෙතන මම බයෝවීටාත් එක්ක එකතු වෙලා දැන් අවුරුදු 3-4කට වැඩි. ඉතින් බයෝවීටාත් එක්ක එකතු වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ මගේ නම් එහි අන්තර්ගත වන ඒ සංයුතිය. මොකද කොච්චර පෝෂණ අතිරේක අද වෙනකොට වෙළඳපොලේ තිබ්බත් නිරෝගීකමත් එක්ක සුන්දරත්වය වැඩි කරන පෝෂණ අතිරේකයක් විදිහට බයෝවීටා හඳුන්වන්න පුළුවන්. ඉතින් මං එහි අන්තර්ගතය පොඩ්ඩක් මතක් කරන්නම් මේ වෙලාවේ. බයෝවීටා තුළ විටමින් B1 අන්තර්ගත වෙනවා තයමින් මොනෝ නයිට්‍රේට් විදිහට. විටමින් B1 ගොඩාක් හොඳයි අපේ සමේ තෙතමනේ ආරක්ෂා කරන්න. ඒ වගේම විටමින් B3, විටමින් B6 අන්තර්ගත වෙනවා බයෝවීටා තුළ. ඒ වගේම බයෝවීටා තුළ ෆෝලික් ඇසිඩ්, අයන්, විටමින් B12 අන්තර්ගත වෙනවා. ෆෝලික් ඇසිඩ්, අයන්, විටමින් B12 කියලා කියන්නේ අපේ දේහයේ තියෙන රතුරුද සයිඩවල තියෙන හිමොග්ලොබින් නිෂ්පාදනයට ගොඩාක් වැදගත් සංගතකයන් තුනක්. ඒ තුළින් දේහයේ රතුරුදුරාණු සෛලවල හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩි කරලා දේහය පුරා තියෙනා වූ සෛලවලට නිසි ප්‍රමාණයෙන් ඔක්සිජන් ලබා දීලා එයින් නිරෝගීතාවයත් එක්ක අපේ දේහයේ සියලු සෛලවලට සුන්දරත්වය ලබා දෙන්න හේතු වෙනවා. ඒ වගේම ග්ලූටතයෝන් ඇන්ටිඔක්සිඩෙන්ට් එකක් විදිහට මාස්ටර් ඇන්ටිඔක්සිඩෙන්ට් එකක් විදිහට බයෝවීටා තුළ අන්තර්ගතයි. ග්ලූටතයෝන් අද වෙනකොට මුළු ලෝකයක්ම කතා කරනවා ලස්සන වීමේ සංගතකයක් විදිහට. ඒ වගේම හැම පැහැය ලස්සන කරන සංගතකයක් විදිහට ග්ලූටතයෝන් වලින් කොහොමද මේ හැම පැහැය ලස්සන කරන්නේ කියලා කතා කරොත් අපේ ශරීරයේ මේ හැමේ තියෙනවා මෙලනොසයිට්ස්. මෙලනොසයිට්ස් වලින් තමයි මෙලනීන් කියන පිග්මන්ට් එක නිෂ්පාදනය කරන්නේ. ඉතින් අපේ මේ ගන්න ග්ලූටතයෝන් හැම ඇතුළතදී රිඩියුස් ග්ලූටතයෝන් බවට පත් වෙනවා ඇඟ ඇතුළතදී. ඒ තුළින් සාමාන්‍යයෙන් මෙලනීන් නිෂ්පාදනය කරන්නේ තයිරොසින් වලින් තයිරොසිනේස් කියන එන්සයිමය මගින් ඩෝපා නිෂ්පාදනය කළා. ඒ තුළින් තමයි මෙලනීන් නිෂ්පාදනය කරන්නේ. ඉතින් රිඩියුස් ග්ලූටතයෝන් වලින් තයිරොසිනේස් කියන එන්සයිමය ඉන්හිබිට් කරලා එහෙමත් නැත්නම් ක්‍රියාවිරහිත කරලා ඩෝපා නිෂ්පාදනය අවම කරලා
කරලා මෙලනින් නිෂ්පාදනය අඩු කරනවා. ඉතින් මේ වගේ තමයි හැම පැහැ ආරක්ෂා කරන්නේ. එතකොට බයෝටීන් අන්තර්ගතයි බයෝවීට ඇතුළ තව ගොඩාක් සංගතිකයන් අන්තර්ගතයි කියන්නේ යොත් ගොඩාක් වෙලාව යනවා. ඉතින් මේ හැම දෙයක්ම සලකා බලනකොට පරිපූර්ණ පෝෂණ අතිරේකයක්, ඒ වගේම විශේෂයෙන් වැදගත් වෙන්නේ නිරෝගීතාවයත් එක්ක සුන්දරත්වය ආරක්ෂා කර දෙන සංගතික අඩංගු හින්දා. ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ මට ඇත්තටම තේරුම් ගන්න පුළුවන් ඇයි ඒ ප්‍රශ්නේ කියලා. මං හිතන්නේ තිසංක ඕක අර ගොඩක් වෙලාට අපි පුරුදු වෙලා තියෙන්නේ පෝෂණ අතිරේකයකට කියන්නේ අපේ සමාජයේ තම පුරුදු වෙලා නැහැ. ඉතින් අර ඒක හින්දා තමයි ඔය බය තියෙන්නේ. නමුත් වෛද්‍යවරියක් විදිහට ඇත්තටම මම මේ ප්‍රොඩක්ට් එක නිර්දේශ කරනවා නම් ඇත්තටම මම හිතන්න ඕනේ පුද්ගලයෙකුගේ මේ ප්‍රොඩක්ට් එක ගැනීමෙන් එයාගේ මානසික සෞඛ්‍යයටත් ශාරීරික සෞඛ්‍යයටත් අහිතකර නොවන කිසි දෙයක් මේක තියෙන්න, කියන අහිතකර දෙයක් තියෙන්න බෑ කියන එක. ඉතින් ඒක මට සනාථ වෙනවා. මොකද මේකේ මැංගනීස් සිලිකන් සෝඩියම් කියන සංඝටකයන් අඩංගු වෙලා නැති නිසා. මොකද අපේ රටට පෝෂණ අතිරේකයක් ගේනවා නම් අපේ ප්‍රමිතියට අනුව කියනවා මැංගනීස් සිලිකන් සෝඩියම් කියන මේ සංඝටකයන් පෝෂණ අතිරේකයක තිබිය නොයුතුයි කියන එක. ඒ කියන්නේ මොකද අපිට නිරන්තරයෙන්ම මැංගනීස් සිලිකන් සෝඩියම් කියන ඒවා අපි කන බොන ආහාර පාන වලින් අපිට ශරීරයට ලැබෙනවා. ඉතින් ඊට අමතරව පෝෂණ අතිරේකිනුත් මැංගනීස් සිලිකන් සෝඩියම් ශරීරය ඇතුළට ගත්තහම මේක අධිමාත්‍රාවක් වෙලා ඒවා තැම්පත් වෙලා, ඒ කියන්නේ ගොඩක් වෙලා යන ගොඩක් එක්ස්ප්ලේන් කරන්නේ ගියොත් මම කෙටියෙන් කියන්න, අධිකෘතර පීඩනය, ස්නායු දුර්වලතා, ඒ වගේම මුත්‍රාශය ආශ්‍රිත ගල් එහෙම ඇති වෙන්න පුළුවන්. ඒ වගේ නරක බෑඩ් සයිඩ් ඉෆෙක්ට්ස් වලට මුහුණ පාන්න පුළුවන්. ඒක නිසා තමයි කියන්නේ පෝෂණ අතිරේකයක මැංගනීස් සිලිකන් සෝඩියම් අඩංගු නොවිය යුතුයි කියලා. ඒ වගේම තමයි මගේ විශ්වාසය දිනාගෙන තියෙන්නේ මේක. ඇයි මම කෙනෙකුට නිර්දේශ කරන්න කියලා? මොකද මේකේ අඩංගු වෙලා තියෙන සංගතකයන් ඒ නිල මාත්‍රාවට තියෙන හින්දා. උදාහරණයක් විදිහට ගත්තොත් බයටින්. බයටින් ඇත්තම දෛනිකව ගන්න ඕන 0.5 මිලිග්‍රෑම්. නමුත් සමහර ප්‍රොඩක්ට්ස් තියෙන පුළුවන් මේ 0.5න් වැඩිපුර යන්න පුළුවන්. බයටින් වැඩිපුර ගත්තහම ඇත්තටම ඒකේ සීනි අපි දැන් අපේ ශරීරයේ කියන්නේ බ්ලඩ් හයි බ්ලඩ් ෂුගර් ලෙවල් එකට ප්‍රවණතාවයක් වැඩි වෙනවා අපේ ශරීරයේ බයටින් වැඩිපුර තියෙනවා නම්. ඉතින් නමුත් බයවීටා වල තියෙන 0.2 එක කැප්සියුල් එකකට, එතකොට එක්කෙනෙක් කැප්සියුල්ස් දෙකක් ගත්තම 0.4 මිලිග්‍රෑම් වෙනවා දෛනික ඉන්ටේක් එක. ඒත් එක්කම අපි ගන්න ආහාර වේල් වලට ඉඩ දාලා තිනවා 0.1 මිලිග්‍රෑම් එකක් කියන. ඒ වගේම තමයි මේක සොෆ්ට් ජෙලටින් තාක්ෂණයෙන් නිපද වෙලා තියෙන හින්දා ගත්ත කියන්නේ එක ශරීරයට ගත්තම බඩ ඇතුලේ එක කියන්නේ තියෙන සංඝටකයන් අවිනාශ වෙන්නේ නැතිව ඒවා ඒ විදිහටම ඉක්මනට අවශෝෂණය කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අන්තිමට කිව්වහම මට කියන්න පුළුවන් තමයි, මොකද දැන් අපි ප්‍රොඩක්ට් එකක් ගන්නව නම් අපි ගන්න ඒ මිලදී ගන්න ප්‍රමාණය හැටට වටිනාකමක් හම්බ වෙන්න. ඉතින් ඒක හින්දා මම හිතන්නේ බයවීටාවල ඒ අන්තර්ගතයත් එක්ක ඒක කෙනෙකුට ලබා ගන්න පුළුවන්. හරියටම හරි. ඒ නිසා මේ සියලු කාරණා ඔබ දැනුවත් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්කම ඔබට ආරාධනා කරන්නේ බයෝවීටා ලබා ගන්න රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරයේ හැටියට මෙන්න මේ දුරකථන අංක ඔස්සේ අමතුමක් ලබා ගන්න පුළුවන් 0770013795 0770013796 කියන දුරකථන අංක ඔස්සේ. කතාබහ නිමා කරන්න සූදානම් වෙන්නේ කතාබහ පැමිණීම සම්බන්ධව වෛද්‍ය සජානි පෙරේර බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. ඒ වගේම තමයි වෛද්‍ය ශිෂ්‍ය ජානාවනික සූරිය ඔබට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනා ආරාධනා කරනවා දිගටම TV දරණත් එක්ක රැඳෙන්න කියලා.